විශේෂයෙන්ම ගුරුවරු විදිහටත් මව්වරු විදිහටත් අපිට මේ රටේ තියෙන ප්‍රශ්නය වැඩිපුර දැනෙනවා. අපි මේ ප්‍රශ්නයට වැඩිපුර සංවේදී. ඒ කොහොමද? අපි දන්නවා මේ රටේ තියෙන ප්‍රශ්නය අපිට ගෙදර ඇතුලේ දැනෙනවා. උයන්න ගිහිල්ලා කුස්සියට ගියාට පස්සේ කුස්සිය ඇතුලේ අපි මේ අර්බුදයක් විඳිනවා. ගෘහණියක් විදිහට, මවක් විදිහට, බිරිඳක් විදිහට අපි මේ සමාජ ප්‍රශ්නය අත්දකිනවා. කුස්සිය ඇතුලට ගියාට පස්සේ ලිපේ ගින්න ඇවිලෙනවට වැඩිය අපේ හිතේ ගින්න ඇවිලෙනවා. අපි දන්නවා ඒක. සමහර වෙලාවට ඇස් දෙකෙන් කඳුළු හලන්න බැරුව හිතෙන් පිච්චි පිච්චි අපි ජීවත් වෙනවා. ඒ වගේම තමයි අපි ඒ දුක දරාගෙන, ඒ පීඩණය දරාගෙන, ඒ වේදනාව දරාගෙන අපි යනවන්න අපේ තවත් ගෙදරක් තියෙනවා. අපිට රකින්න, අපිට බලන්න, අපිට ගොඩනගන්න තව දරු පිරිසක් ඉන්නවා. ඒ අපේ පාසල. අපි යනවා එතෙන්ට. එතෙන්ට ගියාම අපිට ගෙදර පවුල ඇතුළ තිබ්බ අම්මා කියන භූමිකාව වගේම දෙවනි මවක් වෙන්න තවත් භූමිකාවක් තියෙනවා. අපි මොනවද දකින්නේ පාසලේ පන්ති කාමරය ඇතුළේ? අපි මොනවද දකින්නේ? අසරණ වෙච්ච ළමයි, කන්න ටිකක් නැති ළමයි, අඳින්න හරියමං ඇඳුමක් නැති ළමයි. අපිට දුක කියනවා. දරුවන්ගේ කෑම පෙට්ටිය ඇරලා බලනකොට මොනවද තියෙන්නේ? ඔබ දකින්න ඇති පහුගිය කාලේ එක එක තැන්වල සමාජ මාධ්‍යවල පළ වුණා, ප්‍රවෘත්තිවල පළ වුණා. සමහර විට ගලවාගත්ත පොල් කෑලි ටිකක්, මඤ්ඤෝ කාලයක්, මැලුම් ටිකකුයි, බත් ටිකකුයි තමයි මේ කෑම පෙට්ටිවල තියෙන්නේ. ඒවා මාධ්‍යයෙන් රටට පෙන්නකොට පන්ති කාමර ඇතුලේ අපි ඒවා දකිනවා. දරුවන්ගේ දුක. අපි අපිට හැකියා ඉන්නේ ඒගොල්ලන්ට පිහිට වෙනවා. ඒ වගේම තමයි මේ අධ්‍යාපනය අර්බුදයක් වෙලා තියෙන වෙලාවක දෙමව්පියන්ට ප්‍රශ්නයක් තියෙනවා, අම්මලාට ප්‍රශ්නයක් තියෙනවා, ඔබ සහ මාද ඇතුළු සියලුම මව්වරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද කියලා. අද දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පවුලක මොන දරුවටද උගන්වන්නේ කියන තීරණය ගන්න අම්මලා විදිහට නැත්තම් දෙමව්පියෝ විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා. කාටද උගන්වන්නේ? අධ්‍යාපනයේ තරම් බරක්, වියදම වැඩි, නිලැඳු පොත්පත් පාසල් උපකරණ අහස උසට නැගලා දරුවෝ වෙනුවෙන් කිඹුල් කඳුල හලන පාලකයින්ට මේ වගේ කිසි වගක් නැහැ. ඒක දැනෙන්නේ රටේ අම්මලාට, තාත්තලාට සහ ගුරුවරු වෙන අපිට. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇතුලේ අපි දන්නවා සංඛ්‍යා ලේඛන තියෙනවා. අලුතෙන් ඇඳුමක් ගන්න බැරි පාසල් යන වයසේ දරුවෝ 140ක් ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙකුගෙන් ඉල්ලගෙන ඇඳුමක් අඳින 120ක් දරුවෝ ඉන්නවා පාසල් දරුවෝ අතරේ. මේ කාගේද? ඔබේ, මගේ දරුවෝ, මේ රටේ දරුවෝ. මේක දැවැන්ත සමාජ ඛේද වාචකයක් වෙලා තියෙන්නේ. මේක කොළඹ ඉන්න අපිට විතරක්ද? නෑ, කොළඹ ඉන්න අයට විතරක් නෙමේ, ඈතේ පිට හම්බන්තොට, අනුරාධපුර, මහනුවර, මේ ලංකාවේ හතර දිග් භාගයේම ජීවත් වෙන ගෙවල් වල ප්‍රශ්නයක්, අපේ ප්‍රශ්නයක්. ගුරුවරු විදිහට අපි දෙපැත්තකින් පීඩාවටපත් වෙනවා. ආදරණීය ගුරු සහෝදරියන්ටයි මම මේ කතා කරන්නේ. ආදරණීය ගුරු සහෝදරියෝ, වැඩි පිරිසක් තමන්ගේ දරුවට මවක් වෙනවටත් වැඩිය පාසලේ පන්ති කාමරයේ ඇතුලේ ආදරණීය දරුවන්ට මවක් වෙනවා. මේ දුක දකිනවා. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක් ඇතුලේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. කවුද මේ තත්ත්වයට වග කියන්න ඕනේ? කවුද මේ තත්ත්වයට වග කියන්න ඕනේ? මේ රට අතීතයේ ශ්‍රී විභූතිය ගැන කතා කරන රටක්, 2500ක අතිවිශිෂ්ට ඉතිහාසයක් ගැන කතා කරන රටක් මේ වගේ තත්ත්වයකට පත්ුනේ ඇයි? අපි මේ වෙලාවේ කල්පනා කරලා බලන්න ඕනේ ඒක. මේ රටේ තියෙන මේ ප්‍රශ්නවලට කාටද විසඳුම් හොයාගන්න පුළුවන්? විශේෂයෙන් මේ පන්ති කාමර ඇතුලේ, පාසල ඇතුලේ රටේ අනාගතයේ ගොඩනගන ගුරුවරු විදිහට අපිට මේ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් කරන්න පුළුවන්කම තියෙනවා.
රටේ අනාගතය ගොඩනගන්න වෙන කවුරුත් නෙමෙයි අපි. එහෙමනම් අපිට පුළුවන්කම තියෙනවා මේ රටේ අනාගතය වෙනස් කරන තීරණයක් ගන්න. ඒ තීරණය ගැනීම වෙනුවෙන් තමයි අද මේ මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දහස් ගණනින් මේ භූමියට එකතු වෙලා තියෙන්නේ. පුනරුදයක්, නව යුගයක්, ගුරු බලයක් යන තේමාව යටතේ මේ ගුරු බලය පුනරුදය වෙනුවෙන් ඒක රාශී කරන ගුරු සමුළුව තමයි මේ. ඒ වෙනුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අත්වැල් බැඳගෙන ඉන්න අවස්ථාවක් මේක. එහෙමනම් දරුවෝ අධ්‍යාපනයෙන් පිටමං වෙන කාලවකවානුවක, දරුවන්ගේ අධ්‍යාපනයේ දෙමව්පියන්ට බරක් වෙලා තියෙන කාලවකවානුවක, ඒ සියලු දරුවන්ගේ සියලු ප්‍රශ්න හිතේ දරාගෙන සොච්චම් පඩියකට වැඩ කරන ගුරුවරුන් විදිහට අපි තව දුරටත් මේ තියෙන පාලනය ගෙන යා යුතු, ගෙන යන්න ඉඩ දිය යුතු නැහැ කියන එක අපි හැමෝම පිළිගන්න කාරණයක්. අපි පුනරුද යුගයක නව අරුණලු දකින්න සූදානමින් ඉන්න බලාපොරොත්තු සහගතව දැස් දල්වා සිටින පිරිසක්. මගේ ආදරණීය ගුරු සහෝදරියෝ, ඒ වගේම මේ මෙතැනට නොපැමිණියත් අපිව අහන, අපිව බලන, අපිත් එක්ක කතා බහ කරන ආදරණීය මේ රටේ සියලුම මව්වරු සහෝදර සහෝදරියෝ මේ වෙනුවෙන් එකතු වෙන්න සූදානමින් ඉන්නවා. එහෙමනම් ඒ වෙනුවෙන් අපි දන්නවා, මට මේ වෙලාවේ මතක් වෙනවා මම කැම්පස් එකේ ඉන්න කාලේ කැම්පස් එකේ තාප්පෙක ලියලා තිබ්බ කවියක්. එළිය හඳුනන රෑ කුරුල්ලනි උදෑසනකට වරෙල්ලා. එළිය හඳුනන රෑ කුරුල්ලනි උදෑසනකට වරෙල්ලා. අපි අඳුරේ ඉන්න පුරවැසියන්, අඳුරක ගිලිලා ඉන්න පුරවැසියන්, මෙනම් මේ අඳුරෙන් එළියට එන්න ඕන කියන බලාපොරොත්තු අපි හැමෝටම තියෙනවා. අපි එළිය හඳුනනවා, එළිය දකිනවා, ඒ එළියේ බලාපොරොත්තු අපිට තියෙනවා. එහෙමනම් අපි සියලු දෙනා එකට එකතු වෙලා ගුරු බලය, ශක්තියක්, ධෛර්යයක් කරගෙන පුනරුද යුගයක් වෙනුවෙන් අපේ මෙහෙවර ඉෂ්ට කරන්න ඕනේ. පන්ති කාමර ඇතුලේ දරුවන්ට අනාගතය හදනවා වගේම මේ කොළඹ ඉඳලා ඈත පිට අලි ගහන ගම්මානවල ඉන්න පුංචි දරුවා දක්වාම රටේ අනාගතය එක හා සමානව හදන්න ඕනේ කියන ඒකායන බලාපොරොත්තු අපිට තියෙනවා. ඒ බලාපොරොත්තුෙන් මෙතරට පැමිණි ඔබ සියලු දෙනාටම ඒ වෙනුවෙන් තව තවත් කැපවෙන්න, නව පුනරුද යුගයක් වෙනුවෙන් ඔබේ ශක්තිය ජවය එකතු කරන්න තව තවත් ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.